ජිය අරයුතුන් වහසෙන් නවසරයි මාගේ ප්‍රශ්නය පිරි අපිරි කියන වචනයට සමාන වචනයද මනාප හමනාප කියන එක එම තැයි දෙක වෙසක් තියනද කිය තියවා ලොකු ඇත් තියනවා දැන් බුද්ධ දේශනාව තියනවා මට හරියටම සූත්‍රය නම් මතක නෑ මෙතෙන්ඩිම මේ සූත්‍රයේ දේශනා කළ තියෙනවා පුටක් ජන පුද්ගලයකුගේ මැත්් ආකමැත්තට කියන්නේ පිරි අපිරි සෝතාපන්න බලයට පත්වනාට පස්සේට පිරි අපි සිද පරි්ඥාත පරි්ඥයේ පරි්ඥා තන්ති වනාට පස්සේ සෝතාපන්න සකඩාගෑමී යනාගෑමී අරිහත් මාර්ගය වෙනකන් තියෙන්නේ මනාප අමනා ඒ ඊට වඩා වෙනස් එතකොට පිරි අපිරි කියන එක පෘතක්ජන පුද්ගලයෙකුටගව තියෙන ලක්ෂණ දෙක මනාපාමනාප කියන එක එතන අ අර තනම් බලවත් නෑ මනාපාමනාපතියන්නේ සෝතාපන්න සකදාගෑමී අනාගමී අරහත් මාර්ගයඉන්න පුද්ගලි එක දෙක අවස්ථා දෙක ඉටේ ඇතිවන කැමැත්තේ අවස්ථා දෙකා මත් පැදිලි අරයතුන් වහන්ස මගේ ඉගම ප්‍රශ්නය අද වෙනකොට සමාජය බාහිර ක්‍රියාකාරකම් නිසා පුද්ජලය අත්තිශය දවශ සහගත ප්‍රවණතාවකට ලක්වෙ තියෙනම් ඇ මේ ප්‍රශ්න සෑම එකක්ම තමා තුළින්ම ඇතිවෙන ප්‍රශ්නයයක් දෙක එකකකද බාහිර සමාජයට බලපෑමත් වනත්න් මේ අප ඇතුළත නිච්ච දැ අහකයන්න කුණුගොඩවල් එකතුකරගන්න තමා බොහෝ මිනිසු සියට අනුනමයක් හිට ඇතුළ කිලිටු කරගන්න. අපි අහකයන්න කුණු ගොඩවල් අහකයන්න ආරිඉන්ඩෝන්. ඒවා උපේකාසිටෙන් ඉවසල මසල අත්ත හිඩුව. නමුත් ඒක එහෙම එකක් මිනිසු දන්න. ති එක නිසා ඔය ආගන්තුකෙහි උපකිලිට්ටේන උපකිලිට්ටන් කියනේවා. බෝ දේවල් අපිට අත්තරන්න පුලන් අපි මේක මේ ධර්මය තේරුම් ගත්තු. ඔය දැන් ඔය රේඩියෝවල රූපවාහිනීවල ගුවන් විදිලිවල තියන ස්‍යවේදන එකක්වත් අපි බැලුවට කමන්න හැමැයි ඒන් අපේ හිට කිලුටු කරගන්න හොඳ නෑ. හිටේ වේගයක් වේදනාවක්ආේගයක් චිට්තාවේගයක් වේ මත්තතාවයක් විඥාන ශක්තියක් ඇැති කරගත්තය නන්න ඒම් අපිට බලපෑහමක් නෑවත් අභ්‍යාකත සිද බවට පත්වු. තමත් පැහදිලි අරේදුන් වහන්ස ඔබහොන්සට නිරෝගි දීලියයි සම්පත අ ස්ඨාන කරින්.